සාදුු සාදුු නමස්කාරවිීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවිවා, දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිවා සංගරුවනට සැමදාමහා සංග සරනයමී, නමස්කාරවිීවා තුනුරුුවනට සැමදතිසාරන සරනයමිසාදුු සාදුුසාදුු අප ගී ගුරදී ොත්තම කල්ාන ම ද්‍රූපින්වත් ලොකු සාමීන් වහන්සේට අප හැමතිනාගේ ගෞරුවාදර නමස්කාරයේ වීවාසාදුු සාදුු සාදුු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න්නේ විදර්ශනා දරම් දේශනාමාලාවී අපි ඉගෙන ගනිමින්ගන්නේ මහාවේදල්ල සූත්‍රයේ ධර්ම දේශනා ගන්නාවකින් මේ සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කළ අද අපි මේ සූත්‍ර දේශනාවේ අවසාන කොටස සාකච්ඡා කරන බලාපොළොත් වෙන්නේ මේ සූත්‍ර දේශනාවේ ඇතැම් දහම්කුටස් සැබවිම්ම ගැබුරුයි සමහරවිට මූලික ඉගෙනගන්න කෙනෙකුට තීරෙන් නැතිවන්නත් පුළුවනි. නමුත් මාවට දීවල් මට තීරනාආකාරෙන් කියා දුන්නේ අනාගතයේ ඉස්රහට අපිට එදේවල් උපකාරවේවිී කියන අදහසින්. ඒළඟට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒරහතන් වහන්සේලා සාකච්ඡා කරබු ධර්මය ගන පහදින්න අපට මේ දේවල් අහලති එකත් ප්‍රෝජිනවත් වෙනෝ මේ වගේ ගැඹුරු ගාම්බීර අර්ථ ඇත්ති ධර්මයක් නේද භාගිතුන් වහන්සේ පදාලි ඒ රාතන් වහන්සේල සාකච්ඡා කළිය කියලා අපට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශාවක මහා සංගරත්නය ගැන සිති චිත්ත ප්‍රසාධයක් ඇතිකරිගන්න අපිට ධර්මී ගෙන ගැනීම ප්‍රෝජිනවත් වෙනවා. අදාවිමී කතා කරන්න මේ මහාවිදන්න සූත්‍රය අවසාන කොටසත් ගැඹුරුයි. සමහට ඔබට පාටම නොතීරන්ඩ පුළුවනි. පිඟත්න මහා කොට්ටිත්ත මහනාහතන් වහන්සේ, සාරිපපුත්්ධ මහරහතන් වහන්සේෙන් නැවත ප්‍රශ්නයක් අහනවා කතිපනාවසූ පච්චයා අදුක්ම සුක සුකාය චේතෝ විමුත්තියා සමාපත්තියාති කියලා ආශ්මත්න අදුක්හම සුක චේතූ විමුත්තියට ඒ සමාපත්තියට හේතු කියයක් කවරක් බලපානවද කියලා සාරිපුත්ත හරහාසන් වහන්සේ උත්ර දෙෙනවා චත්තාරෝකෝ අවුසු පච්චයා අදක්කම සුකාය චේතෝ විමුත්තියා සමාපත්තිය. ආශමත්නී අදක්කම සු චේතෝ විමුති සමාපත්තියට හේතු ප්‍රත්තිය හතරක් මනපානවා කියන. මොකදද ඉදවසු බික්කු සුකස්සච පහනා දුොක්කස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්හංගම අදක්කං අසුකං උපෙක්කා සතිපාරු සුද්දින්ෙන් චතුත්තජ්‍යානං උප සම්පච්ච විහෙරති. මේකු අවුස චත්තාාරූ පච්චයා අදුක්කම් සුකාය චීතව මුෘති්‍යයා සමාපති්‍යයාති උකතම යුත්තර. කට අදදුක්කම සුක චේතව මුත්තිය සමාපත්තිය කියලයන්නේ හතරවිනි දිහානය ඉතු හතරවිනි දිහානී තියන්නේ පිරිසිුදු උපේක්ෂාව. අපි ගෙන ගත්තා පලවෙනි දිහානය තුළ අංග පහක්තියනො ඒතමයි විතක්ක විචාර පීති සුක ඒකාගතා කියන අංග පහ. න්පසෙ දෙවිනිදිහානයටට පත්වනකොට එක මේ දේශනාවී නැහැ නමුත් දෙවිනිදිහානයේ තුළ විතක්ක විචාරාණං ඕප සමා අජ්්‍යත්තන් සම්පසාධනන් චේතසූ කූතිභාවන් අවිතක්කං අවිචාරං සමාධජම් පීති සුකං දෘති අජ්‍යානං උප සම්පච්ච විහේරද. එතිකට දෙවිනිදිානයට පත්තිනට විතක්ක විචාරණයහ පීති සුක ඒකාග්‍රතා කියන අගටික තියනු දෙවිනි දිහානයට පත්වෙනකොට පීති සුක ඒකාග්‍රතා දෙවිනිදිහානයෙන් තුංගලනි දිහානයට යනකුට පීතියාච විරාගා උපෙක්කකෝච විහරත්ති තුංගිලි දිහානී තුල ප්‍රීතියනේ පීතිය නැතිවෙන තුගිලනි දිහාන තුළ හැබැයි සුක ඒකාග්‍රතා කියන්නේ අංග දෙක තියෙනවා තුන් නිදියාන හතරවිනි දිහාන සුකියත් නෑ සපයත් නෑ ඉදර රතින තියන්නේ පිරිසුදු උපේක්ෂාව ඒකාග්‍රතාවෙන් යුක්ත උපේක්ෂාව. එතම මේ කියන්නේ ඉදවසෝ බික්කු සුකස්සච පහනා දුකස්සච පහනා සැප දුකක් කියන දෙකම ප්‍රහාණය කරලා පුබ්බේව සෝමනස්ස දූමනස්සානං අත්හංගමා. මුලිම්ම සොම්නස් දුම්නස් කියන දෙක නැති කරලා තියෙන්නේ. සුම්න්නස් දුම්නස්ක නැති කරලා අදුක්කං අසුකං දුකත් නැති අසුකන් සැපයත් නැති උපෙක්කා සතිපාරි සුද්දිං ප උපේක් සාාවවි යුක්ත චතුත් අජ්්‍යානන් උපම්ච් විහිරතිී හතරවිනිි දෙහනයේ උපතුවාගන්නවා. ඉම මේකු අවුසු චත්තාාරූ පච්චියයා ඔන්නඒ ප්‍රත්තිය හතර අදක්කම සුක චීත විමුති සමාපත්තියට හේතුවෙනවා කියලා සාරිපපුත්තු මහරතන් වහන්සී වදාල එකැනමකද්දී ප්‍රත්තිය හතර සුකසජ පහන දුකසජ පහන ඉගන සැපිය ප්‍රහාණය කිරීම දුක ප්‍රහාණය කිරීම පූර්ුවයම්ම සොම්නස් දුම්නස් දෙක නැති කිරීමවගේ පිරිසිදු උපීක්ෂාවකින මේ හතර මේ ප්‍රත්තිය හතර ඒ හතරවිනි දිහානයට ප්‍රත්ති වෙනවා හේතුවෙනොවා කියලා සාරිිපපුත්තුම හරහතරන් වහන්සේ ඉම්බස්ස මහා කොට්ටිත මහරහතන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අනුව කති පනවසූ පච්චයා අනිමිත්තායේ චේතූ විමුත්තියා සමාපත්තිාති ආශ්මත්න අ චේතූ විමුති සමාපත්තියට ප්‍රත්තිී කියයක් බලපානවාද කති පනවසූ පච්චය අනිමිත්තා චේතවිමිත්‍යය සමාපත්තිය ඇති අනිමිත්ත චේතවවිමුත්තියට ප්‍රත්තිය කියයක් බලපානවාද. උත්තරී තමයි දේකු අවසුූ පච්චය අනිමිත්තා චේතව විමුතිය සමාපත්තිය ආශ්මත්නී අනිමිත්ත චේතවවිමුති සමාපත්තියට ප්‍රත්තිය දෙකක් බලපානවා. පලමනික තමයි සබ්බ නිමිත්තානංච අමන සිකාරු සියලු නිමිති මෙනෙහි නොකිරීම සියලු නිමිති මෙනෙහි නොකිරීම පලවෙෙන එක. අනිමිත්තායේච දහතුයා මනසිකාරෝ අනිමිත්ත ධහතුව මනසිකාරය කිරීම මේකු අවසු දේපච්චය අනිමිත්තාය චේත විමත්්‍යය සමාපත්තියට ආයශමත් මෙන්න මේ ප්‍රත්තිය දෙක බලපානවා කියනවා අනිමිත්ත චේත විමුත්ති සමාපත්තියට ත මේක දී චුට්ටක් නිකං මොකද මේ අනිමිත්ත ේතවට සමාපත්ති කරකන්න. එකතුර මේකට හේතුව ප්‍රත්තිය දෙකම් අපිට මේක තේරුම් ගන්න පුලුවන්. එතමයි පළමනිගතමයි ප්‍රත්ති සමාපත්තිට සමවාදන්න හේතුවෙන ප්‍රත්්තිය. සබ නිමිත්තානං අම නිසිකාරු සියරු නිමිති මෙනහි නොකිරීම මොකද මේ නිමිති කියෙර කියන්නේ. නිමිති කියරකි වේ නිමිති පිහිට අන්නේ ඇසිදකින රූපත්ක්. කනිංහන සබ්දයත්තික්. නාසි දැන ගඳ සූදත්තික් දිවට දැන රසිය අත්තෙක්ක. කයියට දැන පහසත්ක්ක මනසින් සිතන දේත්තික්ක. මෙත්ක තමයි නිමිති පහිටන්නේ. එතකට මේ නිමිති එකක්වත් මනසිකාරය කරන්න නෑ. නිමිති එකක්වත් මනසිකාරය කරන්න නෑ. එ නිමිති මනසිකාරයේ නොකරන්න නං නිමිති නොමැති තත්වයක් ඇතිවෙන්න ඕනේ. නිමිති පිහිටන්නේ නිමිති පිහිටන්නේ අපි යංගිසි රූපියයක් දකිනු. ඒ රූප අපේ නැවත්ත සිහිකරගන්න පුළුවන්න්නේ රූපය ඒ රූපයේ අපට මතක තියෙන නිමිතිත් එෙක්ක තමයි ඒ රූපයට සිහිකර ගණඩ පුළුවන්නේ ඉව සබ්දයක් අපිහනුව ඒ ශබ්ද නිමිතිත්තෙක් තමයි අපටසිහිකර ගණඩ පුළුවන්නේ ඒ වගේ මේ ආයතනවලට ගෝචරවන්න දේහහි අප නිමිති අපි තුළ පිහිටනෝ එ නිමිති එක්තම ඒක අපිට සී කරගන්න පුළුවන් වෙන්නේ. එතකරම සබ්බ නිමිත්තානංච අමනසිකාරූ කියලකිපාම ඒ නිමිති එකක්කොත් මෙිනෙහි කරන්නේ නිමිති එකක්කත් මෙිෙහි නොකර අනිමිත්තායච්ච දහතුයා මනසිකාරු අත් අනිමිත්ත දහතුව රන නමිති නොපිහිටන්න නම් හොත්තර මතයිතියගන්න මතරනමති ගැඹුරු දෙයක් කපිටියන් අපි රූපියත් දැකලය නිමිති මදක් කරන්නේ කියලා කියන සරල බව නෙවීමත මිතියන්නේ. ඊට වනාා ගැම්බුරු දෙයක් මේ කතා කරන්නේ. නමිති මනසිකාරයේ නොකරන්න එට නිමිති ප්‍රහාණමින් ඕනිි නිමිති ප්‍රහාණීමෙන්ට නම් රූපයේ ඇසින් දකින රූපය ඇත්ත ස්වභාවය මෙයාට තීරුම්ියන්න ඕනිි එතකොට ඇසින් රූපයක් දකිනකොට මෙය තුළ හොදට අනිත්‍ය මනසිකාරයේ වැඩිරනම් ඇසින් රූපය දකිනවා කියන සංසිද්ධත්ක්ක සිදවන ක්‍රියාදාමය එතන සිදවන ක්‍රියාදාමය උට මෙයාට ප්‍රත්්‍යයක් සයි මකත්ද ඇසිං රූපියයක් දැක්වා කියනකට ඇසට රූපය ඡායාව ආපාතනය වෙලා ඊට පස්සේ ඒ මුහොත්තම ඇසත් නිරුද්ධ වෙනවා රූපියයක්ත් නිරුද්ධ වෙනවා රූපය නිරුද නිරුද්ධ වුණු රූපයේ නිමිතිමයාට පිහිටන්නේ. එතකොට මෙ මෙතුළ අවබෝධයක් තියන්නේ එක නිරුද්ධ වනා කියලා නිරුද්ධ වනා කියලා අවබෝධී තියනවා ඇස නිරුද්ධ වුණ රෝපිය නිරුද්ධ වනා ඇසේ විඥා නිරුද්නක මේ මිස් ඒ සියල්ලම. නිරෝධීට පත් වනාගේ නවබෝධීදයනවා. එතු එකතුමමී කියන්නේ සබ්බ නිමිත්තානංච අමනසිකාරු ඒ නිමිති එකක්වත් මනසිකාරය නොවෙන් නොවෙනකොටට අනිමිත්තායච ධාතුයා මනසිකාරු. අනිමිත්ත දහතු වේ මනසිකාරය පහිටනවා. අනිමිත්ත දාතුේ නනිිත්ත දහතුවී කකිරක නිරෝධී තවතිසිරකිනවා නිවනි. නිරෝධයි නිවන්නේ මෙයාගේ මනසිකාරය පිහිටන්නේ. එතකොට නිරෝධී නම් මනසිකාරය පිහිටන්නේ ඇස නිරුද්ධ වෙලා අඉවරයි ඇස නිරුද්ධ වෙලා. රෝපය නිරුද්ධ වෙලා. එතකොට ඒ ඒ නිමිති මනසිකාරය නොවෙනකට නිමිති මනස්කාර නොවන්න නම් හොත මගති යන්න නිමති නසිකාරය නොවන්න නං. අනිතතිය මනසිකාරය අනිත්‍යය හොන්ත්‍රමිය ප්‍රගන්න කරලා තියෙන්නෝන අනිත්තිය. මගත්තතු අනිත්්‍යය ඇස අනිත්‍යයි කියලා. ඇස අනිත්‍යයි කියලා අනිත්‍ය මනසිකාරය හොඳ තිය. ඇස අනිත්‍යයි කියලා ඒ අනිත්‍යය මනනිසිකාරටයනකොට රූපයා ගැ අනි්‍ය වෙනවා. ඇසන්දකින් රූපය අනිත්‍යයයි. ඇසේ වි්ඥානය අනිත්‍යයි ඇසේ ස්පර්සිය අනිත්‍යයයි ඇස විදී මනිත්‍යයයි. හදනාගැනී මනිත්‍යයි චේතනා අනිත්‍යයයි මේ ඔක්කොම අනිත්‍යයි කියලා ඇස හරහා සිදුවනම් ක්‍රියාවලිය උපාදිරුවන්න හැම දෙයක්ම සෑම දෙයක්ම අනිත්‍යයි කියල අනිත්‍ය මනසකාරය තුළ හොඳට සිත පිහිටත්දී. එයාට නැවත්ත ගන්න මනසත ගන්න නෙමිති නෑ. ඔක්කොම අනිත්‍යවෙලා ගෙහිල්ලා. ඟ අයට තියනමකත්ද නිරෝධය අත්විතින්න. ඒ නිරෝධය අත්තිතින්න. පච්චුපපන්නංචයේ දම්මන් තත්ත තත්තුවි පස්සති. පච්චුපපන්නංච යෝ දම්මන් තත්ත තත්වවි පස්සති. ඒ ඒ මොහොතේ ඒ ධර්මතාවේ ස්වභාවය විදර්ශනාමෙන් ආසය කිරීම. මොකද්දේ කියන්නේ ඇසින් සිදුවෙන ක්‍රියාවලයේ යතහා ස්වබභාවය දකිමින් ආසී කිරීම. කනේ සිදුවන ක්‍රියාවලයේ යතහා ස්වභාවය දකිමින් ආසී කිරීම. නාසයේ දිවේ කයේ මනසේ, ඒ සිදුවෙන ක්‍රියාවලයේ ඇත්තස්වභාවය, යතහා ස්වභාවය, දකිමින් එතන ඕ සිහි නුවන දෙකම ඒ සිහි නුවනින් යුත්තුව දකිමින් වාසය කිරීම. තමයි තත්වතත්ව ඉපස්සතයකි ලකිවේ. අන්නේ ඒ ස්වභාවේ දකිමින්න්නං වාසය කරන්නේ එ තුළ නිමිති පිහිටන්නේ. ඇසින් දකින රෝපය නිවෙත්තක් පිහිටන්නේ. කනිංහාන සබ්දී නිමිති පිහිටන්නේ දෙන්න ගඳසුවන් දෙ නිමීති පිහිටන්නේ දිවරදන රසී කයිට දෙන්න පහසේ මනස්සට සිතන අරමුණේ නිමිති පිහිටන්නේ. දර මේක සමාපත්තියක්ව දිහට දියුණු කරන්දී හොඳ බලග මතක දන මෙතන සමාපත්තියක් තිය එකන සමවැදීමක් එතකොට අනිමිත්ත අනිමත්ත ජේතෝ සමාපත්තිය සමවාධීනකුට අනිමිත්ත දහත්තු වීැ නිරෝධයේ නිරෝධයේ හොත්තත්ත මනස පිහිටලා. නිරෝධය හොන්තට මනස පිහිටලා තියෙනවා. එක සමාපත්්‍යයක් විදියට පිටලා තියෙනවා. අන්න ඒ ස්වභාවේ එම් උතුර මතිකෙන මෙතන මෙතනවේ පුංචි දෙයක් නෙවීමේ කියන්නේ. මේ ඇස එයා අවබෝධ කරගන්න, ඇසේ යථාස්භාවය අවබෝධ කර ගත්ත අවස්ථාාවයි. හ ඇසේ යථාස්වභාවය අවෝධ කරගත්ත කියල ගැන රූපයි ඇසේ විඤ්ඥාණී ඇස ස්පර්සිී ඇස විඳමි ඇස හඳුන ගැනීමේ ඇසේ චේතනාපහල කිරීම මේ හම එක්කම යථහාස්වභාවය අඳුනගත්තා කියනිකයි. ඒ අඳුනගත්ත අවස්ථාව. එනගන්න අනිමිත්ත චේතූ සමාපත්තියට කරුණු දෙකක් බලපානවා එකක් තමයි සබ්බ නිමිත්තානංච අමනසිකාර වූ සියලු නිමිති මිනෙහි නොකිරීමත් අනිමිත්තා ච්ච දාතුයා මනසිකාරූ අනිමිත්ත දහතුව මනසිකාරය කිරීමත් අනිමිත්ත දහතුූ මනසිකාරය කිරීමත් කියන මේ දෙක තමයි හේතුවෙන්නේ අනිමිත්ත ජීත විවෘත්තියට අනිමිත්ත ේතූ විමුත්තියට. ඉන්පස්සේ මහ කොට්ටිතු මහනාතන් වහන්සේ හනවා කතිපනාවසූ පච්චිය අනිමිත්තා චේත විමුත්තියා ටිතිය ආති. ආයශමත්න අනිමිත්ත චේතූ විමුත්තියේ ස්තිතිය පිණිස, පැවැත්න පිණිස කරුණු කිය කවර කරුණු බලපානවාද කියලා. ඉන්පස්සේ සාරිපපුත්තු මහනනාතන් වන්ස උත්තර දෙදෙනවා. සයෝකූ අවුසු පච්චයා අනිමිත්තා චේතූ විමුත්්‍යයා ජිතියා ආයශමත්න ප්‍රත්තිය තුනක් බලපානවා කියනවා. අනිමිත්ත චීතූ විමුත්ති ස්थිතියට අනිමිත් චීතූ විමුත්ති ස්ථිතියට මොකක්ද සබ්බ නිමිත්තා නංච අමනසිකාරු සියලු නිමිති මනසිකාරයේ නොකිරීමත්. අනිමිත්තාච දහතුයා මනසිකාරු, අනිමිත්ත දහතුව මනසිකාරී කිරීමත් පුබ්බේව අභිසංකාරෝ පෙරම අභි සංස්කාරය කිරීම ගැන්නේ අධිෂ්ඨාන කර ගැනීමත් තියන ඒ කරුණු තුන ඒ ප්‍රත්තිය තුන එ මඟ ප්‍රිස්කව නිස්සරලා මේක සමාපත්තියකට සමාපත්තියක් එන සමවැදීමක් සමවැදීමක් එතු එතන ඒමා සමාපති ගැන දිහානයකට සම්වාධිනෝ වගේ ඒ සමාපත්තියට සමවැදීමක් මෙති නමතින්. එතර ඒ සමාපත්තිය තුළ පැවැත්මට අර කරුණුතුර බලපාමක සියලු නිමිති මෙනෙහින් නොකිරීම කියන එකත් සබ් නිමිත්තානං චමනස්කාරු අනිමිත්ත දහත්තුවය මෙනෙහි කිරීම කියන එකත් අපිස්ස ලැදය කතා කලා ඉඩ පස්සේ ඒකට බලපාන පැවැත්මට බලපානවා පුබ්බේව අභි සංකාරෝ. ඒ කියන්නේ ඒ සමාපත්තියට සමවදින්ඩ පෙරම, අධිෂ්ඨානයක් කරගන්නවා ම මෙච්චර කාලයක් සමාපත්තිය තුළ ඉන්නවා කියලා. මෙච්චර කාලයක් මේ සමාපත්තිය තුළ ඉන්නවා. මොකදඒ සමාපත්තිට සම වැදුනට පස්සේ සමාපත්තිට සම වැදුනට පස්සේයාට ඒගෙන මෙනී කරන්න බෑ. එතුකට නිමිත්තක් වෙනවා. සමාපත්තියට සම වැදුනට පස්සෙක් ඒගෙනමෙනී කරන්න බෑ එක නිසා සමාපත්තිට සමවාදින්න පෙර, අධිෂ්ාන කරගන්නවා මම මෙච්චර කාලයක් මෙච්චර කාලයක් මේ සමාපත්තියේ තුළ වාසය කරනවා කියලා අන්නේ කරුණුත් තුන බලපනවා කියනවා මේ අනිමිත්ත ජේතූ සමාපත්තියේ පැවැත්මට අනිමිත චීත සමාපත්තියේ පැවැත්මට. ඉන්පස්සෙ මහ කොට්ිතු මහරහතන් වහන්ේ හන කතිපනවසූ පච්චය අනිමිත්තා චීත විමුතියා වුට්ටා නායාතිී චේත සමාපත්තියෙන් නැගී සිටින්න කරුණු කීයක් බලපානව කියන. දේකු අවසු පච්චේ නනිිත්තා චේතූ විමුත්්‍යයා මුට්ටානාය අයිශමත්න කරුණු දෙකක් බලපානවා ප්‍රත්්‍යය දෙකක් බලපානවා මේ අනිමිත්ත චේතූ සමාපත්තියෙන් නැගී සිටින්න. එතමයි සබබ නිමිත්තානංච මනසිකාරෝ සියලු නිමිත්ති මෙනෙහි කිරීමත් අනිමිත්්‍යච දහතුයා අමන සිකාරු අනිමිත්ත දහතුව මෙනෙහි නොකිරීමත් සියලු නිමිති මෙනෙහි අනිමිත්ත දහතුව මෙිනෙහි නොකිරීමත් තියෙන ප්‍රත්තිය දෙක බලපානවා කියනවා මේ අනිමිත්ත චේතූ සමාපත්තියෙන් නැගී සිටින්න. එන ගන්න ඒ චේතූ සමාපත්තියෙන් සමවාදින්න බලපෑවේ නෙමිති මෙනෙහි නොකිරීමත් අනිමිත්ත චේතූ සමාපත්ති අනිමිත්ත දහතුව මෙනෙහි කිරීමත්. දැන්ගේ සමාපත්තිය නැගෙහිටින්න බලපානව කියනවා නිමිති මෙනෙහි කිරීම. අර සමාපත්තිට සමයදුනු කෙනා මුලෙන් අධිෂ්ඨාන කරගෙන තිබුන්නේ මෙච්චර කාලයක් ඒ සමාපත්ති තුළ වාසයකරනවා කියලා ඒ කාලය අවසං වෙනකොට එ ඒ කෙනා තුළ නිමිත්තිමිනෙහි වෙනවා ඒ කාලය අවසගනකට නිමිත්තක් මනෙහි වෙනවා ඒ නිමිත් ඇසින්දකන රූපයක් වෙන්න පුළුවනි රූපයක නමිත්ක් කනි හන සබ්දයක නිමිත්තක් වෙන්න පුුවනිි නාසන්දන ගඳ සෝන්දක නිමිත්තක් වන්න පුළුවනි එතුර ඒ නිමිත්තක් මෙනෙහි වෙනකොට අර සමාපත්තියෙන් බැර වෙනෝ සමාපත්තින් බැහර වෙනෝ අනිමිත්ත චේතව සමාපත්තින් පැහැරෙන. එතකොට අර අනිමිත්ත දහතය මෙනෙහි වෙන්නය ඒන් අදහස් කරන්නද මේ මේ සාමාන්‍යෙන් අනාගාමය කෙනෙකුටත් කරන්න පුළුව එකක් අනාගාමය කෙනෙකුටත් කරන්න පුළුව එක එකන අරහත්තේ ශක්ෂක් කරන්න ඕනෑ අරහත්තේ ශක්ෂාත් නොකල කෙනෙකුටත් මේ සමාපත්තයට සමවතින්න පුළුවන් යා අ නිරෝධය අත්්දකි නවා ඒ නිරෝධය අත්දකි නිරෝධී සිත පිහිටෝනෝ යම් කාලයට. එතුක ඒ කාලයෙන් පස්සෙ මැට් නැවත අර නිමිති මිනහි වෙනෝ. නිමති වීමෙන් මේකනට පුළුවනි ඒ අර සමාපත්තිෙන් බැහැරවෙන් අනිමිත්ත චීතූ සමාපත්තිෙන් බැහරවිෙන්. ඉම්පස්සී හ කොට්ි මහරහතන් වන්සේ හනොහා. යාචායන් අවසුව අපමානා චේතවූ විමුත්ති, යාච ආකිංච්ඥාචේතූ විමුත්ති, යාච සුඥතා චේතවූ විමුත්ති, යාච අනිමිත්තා චේතවූ විමුත්ති,ඉමේ දම්මා නානට්ටාේව නානා්‍යන්ජනාච උදාහු ඒකට්ටා බ්‍යන්ජන මේව නානන්ති. එක අහන්නේ ටි මහරහතන් වහන්සේ සාරිපුත්ත මහනාත වන්සි හනවා ආයශමත්න යංමී අපමාන චේත විමුත්තියක් ඇද්ද ආකින් ච්ඥායතන චේත විමුත්තියක් ඇද්ද සුඥත චේත විමුත්තියක් ඇද්ද අමිත්ත චේත විමුත්තියක් ඇද දෙැවුණන චේතමති තරක්ම කියයන් ගදද චේතවිමුති හතර අපමාන චේත විමුත්තිය ආකින් චංඥා යතන චේතවය මුත්තිය සු්ඥත චේතවය මුත්තිය අනිමිත්ත චේතවය මුත්තිය. මේ චීවිුත්තමතිය හතරත්ති. ඉමේ දම්මා නානට්ටා ජේව නානා්‍යං්ඥනාච අනුව මේවල අර්ථය වෙනසන් මේ දම්මා නානට්ටා ජේව නානාභ්‍යං්ජන අර්ථයත් වෙනසන්, වචනත් ව මේ වචන හරක් තින්නේ චේත මුත්ති හතර වචන හතරක් මිතියෙන්නේ මකද වචනහතර පරිවිෙනක තමයි අපමාන චේතවය මුති ඉඩ පස්සේ ආකින් ච්ඥා චේතව මුත්ති දෙවින් තුංගනක සුන්‍යතා චේතව මුත්ති හතරනික අනිිත්තා චේතවය මුති ත වචන තරත් එස අහන්නේ මේවා වචනවලින්ම් වෙනස් වගේම අර්ථයමුත් වෙනස්ත වචනවලින් වෙනස්ගේ අර්ථයමුත් වෙනස්ද. එහෙමත් නැත්තං මේවා වචනවලින් වෙනස් වුනාට වචනහතරක්තියනවානි අර්ථය එකයිද. වචනවලින් වෙනස් වගේම අර්ථයමුත් වෙනස්ද. ඉමැතත්තං වචනවලින් වෙනස්ස වනාට අර්ථය එකයිද කියමහන්නේ. ඉන්පස් ආරපපුත්තු මහනනාතන්නන් සුත්‍ර දෙනවා. යාාජායන් අවුසූ අපමානා චේතව විමුත්ති යාච ආකංච්ඥා චේතූ විමුත්ති යාච සුඥතා චේතව විමුත්ති ජාච අනිමිත්තා චේත විමුත්ති අත්තිිකු අවුසූ පරියායෝ යම් පරියාායන් ආගම්ම මේ දම්මා නානට්ටාජීව නානාභ්‍යන්ජනාචයි. අයශමත්න මේ චේතව විමුති හතර එක පරියායක් තියෙනවා ඒ පරිාය කතා කරද්දේ චේතවමුති හතරේ වචනත් වෙනසන් අර්ථයත් වෙනස් එක පරියාඇත්තියනවා ඒ පරියායෙන් කතා කරත්දී වචනත් වෙනස වෙනසන කොමඩ අර්ථය හතර අර්ථයකන්තමයි ටික හඳුන් අන්නේ මේ තේරුම හතරක් තියන අර්ථ හතරක් තියෙනු හැබැයි තවත්කක් තියෙනවා ඒ පරියායෙන් කතා කරද්දී අත්තිචකූ අවසූ පරිියාව යම් පරියාය ආගම ඉ මේ දම්මා ඒ කට්ටා භ්‍යං්ජන මෙ වනානම්. තව පරයා ඇතන ඒ පරියායෙන් කතා කරද්දී ිතන වචන හතරක් වුණාට අර්ථයකයි. වචන හතරක් වුණාට අර්ථයකයි ඒ පරියෙන් කතා කරද්දී. එක පරියායකින් කතා කරද්දී වචන හතරයි අර්ථත් හතරක් ය කතා කර දී වචන හතරයි හැබයි එකම අර්ථය. ඉන්පස්ස මහ කොට්ටිත මහරහතන් වහන්සේ හ කතමූ උචාවසු පරිියායු යම් පරියායන් ආගම ඉමේ දම්මා නානට්ටාජේව නාභ්‍යන් ජනාච. ආයශ්මත මොකක්ද එකන වචනත් වෙනසන් අර්ථයත් වෙනස් තියන ඒ පරියාය මොකක්ද කියලා. ය පරිායකින් වචනයත් වෙනස් වචනත්ත හ අර්ථත් හතරක් නම් ඒ පරියාය මොකක්ද කියලාන ඉන් පස්සේ සාර්පෘත මහරතන්න සුත්‍ර දෙනවා ඉදවසූ බික්කූ මෙත්තා සහගතයන චේතසා ඒකන් දෙසම් පරිත්වා විහරති තතා දුතියන් තතා තතියන් තතා චතුත්තිින් ආශ්මත්නී භික්‍ෂුවක් මෛත්‍රී සහගත චේතනාාවං මෛත සහගත සිටිින් වාසය කරනවා එක් දෙසාාවකට පතුරවාගෙන දෙවනි දෙසාවටත් පතුරවාගෙන තුන් එනි දි දෙවටත් පතුරවා ගෙන හතරවෙනි දිසාවටත් පතුරවාගෙන ඉති උද්දමදූ තරියන් සබ්බති සබ්බත්තාය සබභාවන්තන් ලෝකන් මෙත්තා සාගතන ජේත ස විපලේන මහත්ගතින අපමානු අවේරේන අභ්‍යාපච්ජීතන පරිත්වා විහරැති. යම් භික්ෂුවක් මේ මෛත්‍රී සහගත මෛත්‍රී සිතය මෛත්‍රීසිත පතුරුණවා දිසාවසෙන්. සෑම දිසා වකටම සියරු දිසාවන් වලට මෛ සිත පතුරුණවා සීල් ලෝකවලට මෛත්‍රසාහගත සිත පතුරුණවා අප්‍රමාණ විදියට විපුලේන මහක්ගතයන අපමානීන අවේරෙන අභ්‍යාපච්චයන පරිත්ව අවිහිරති. මෛත්‍ර්‍යත පතුරුවනවා සියලු දිසාවලට සීරු ලෝකවලට මහගගත විදිහටත් අප්‍රමාණ විදිහටත්. ැ අප්‍රමාණ විදිටත් මහගගත විදිලත් පතුරුණෝ. ඒ වගේම කරුණාසිිත පතුරනවා මේ වි සීලු දිසාවන් වලට සිරු ලෝකවලට මහක්ගත අප්‍රමාණ විදිහට පතුරුණු. එන් පස්ස මුදිතා සිත පතුරුණනවා උපේක්සාාසිිත පතුරුණු මෙත්තා කරුණා මුදිතා උපේක්ෂ කියන මේ සතර බ්‍රැක්්ම විහරෙන පතුරෝනවා සියලු දෙසාවලට මහත්ගත විදිත් අප්‍රමාණ විදිහටත් පතුරුණු. අයන් මුච්චතාසූ අප්‍රමාණ චීතූ විමුත්ති ආශ්මත්නී මේකට කියනවා අප්‍රමාණ චීතූ විමුත්ති කියලා. එනගොන්න හොදර මතක තියාගන්න අප්‍රමාණ චීතව විමුත්තිය කියලා කියන්නේ යම් කෙනෙක්. මෛත්‍රීය කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ සතර බැක්ම විහරෙන සියලු දිසාාවලට සියලු ලෝකවලට එ මෙ තියෙන සිතක් සිත පතුරවීමක් තිය පැතිරවීමක් ති. මෛත්‍රී සිත වෙනයි සාමාන්‍ය අපි කටයුතු කරනකොට මෛත්‍රී නික්තු කටයතු කරන්න පුළුවන්. අපි. ටයතු කරනනත් මෛත්‍රීයක් වව කටහිුතු කරන්න පුළොන් ඒක වෙනයි එක එකක් ඇැබ මේතියෙන්නේ චේත විමුත්තියක් චේත මුත්තියක් හැන මේක මේ සමාපත්තියකට සමවැදීමක් මෛත්‍රී සමාපත්තිල සම්වැදීම එතු ඉති අප කටයුතු කරනකොට මෛත්‍රීයුක්ව කටයුතු කරන එක වෙනයි එම කටු කර ො හැම කෙනෙීම හැබ මෙතිනි මෛත්‍ර සමාපත්තිය ඒ සමාපත්තිට සමවදීම ඒතු සමාපත්තිට සමාධීනකොට ඒ මෛත්‍රී සිත ඉදිනදා කටයුතු කරනවා කියන්න එකෙන් බැහැයි ඔබට ගිහිල්ලා මෛත්‍රී සිත පතුරුවන්න මෙයා ඒතු එක දෙසාාවකට මෛතීෂත පතුරුණකොට ඒ දිසාවට ඉන්න සියලු සත්‍යයන්කිරහි හා මේ හිතන්නේ යන්නන්නේ මේ හවල් සත්ව හවල් සව හවල් සතු හවල් සතු කියනම හිත 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 පතුරුණන ගන්නන්නේ මතින් මෛත්‍රී සිත උපදවාගනඒ සිත ඒ දෙසාවට පතුරුණෝ මෛත්‍රී සිත උපදවාගෙන සිත ඒ දිසාවට පතුරනවා එතකුට අර එක සත්තුව අරමුණ වෙන්න මෙන්ට වගේ චීරු දිශාවල් වලට සිල් ලෝකවලට අ මෙත්තාසාකඇත මෛත්‍රයේ සිත චිත්තය පතුරනවා කරුණා සිත පතුරනවා මුදිතා සිත පතුරවා උපේක්ෂ චිත්තය පතුරනවා. එතු මේ අර එදිනිදා කරුණාමික්ව කටයුතු කරනවාට වඩ විෙනස්. මුදධමික්ව කටයුතු කරනට වඩ අබිෙනස්. ූමනයි හැ චේතූ විමුත්තියක් ඇතුකට ගැනීම. මේ චේතව විමුත්යකට සමවදීමක් මතින්. අ්‍යකට කියනවා අප්‍රමාන චේතූ විමුත්තිය කියලා. අප්‍රමාණ චේතූ විමුති එනගන්න මතක තියන අප්‍රමාණ චේතව මුත්තිය කියල කියන්නේ මෙත්තා කරුණා මුදත්තා උපෙක්ෂ කියන මේ සතර බ්‍රක්්ම විහරන්න අප්‍රමාණුව පැතිරවීම දෙසාවලට සීරු ලෝකවට අප්‍රමාණව පැතිරවීම. කතමා චාවසූ ආකින් චඥ්ඥා චීතූ විමුත්ති ආශුමත්ති ආකින් ච්ඥා චීත මුතිකයනම ගත්ද. ඉදවසුව බික්කූ සබ්බසූ විඤ්ඥාණංජායතනන් සමතිකම්ම නත්තිකින් චීති ආකින් චඥාතන උපසම්පච් විහරති අයං ච්චතාවසූ ආකින් ච්ඥාචීතයි මුත්ති එතු මොකදමි කියන්නේ දෙන රූප දිහාන ඉක්මවා ගිහිල්ලා රූපදිහාන තියනවන පළවිනි දිහාන දෙවිනි දිහානේ තුන්නි දිහානේ හතරනි දිහනවා රූපා වචර දිහාන්න රූප දිහාන්න අරු රූප දිාන ඉක්මවාගිහිල්ලා අරූප දිහාන වට සමවතිනවා. අරූප දිහාන වල පලවෙනි දිහානේ තමයි ආකාසානංචා ඇතනේ මගේ දච්චුවා ආකාසානංචා ඇතන කන අිමේදැන් මේ අදකන අප මේ ඇසට ඉලක්ක වන්න මේ අහස නෙවෙයි එතුට ඒක මේ ආකාසානංචායතරකට මේ රූපීතියක් නෙවෙයි අරූපීතයක් අවකාශයක් එක අරී අවයක් අරූපීතයයක් එ මේ දකින වලා කුලින් යුතු මේ හසන මේ විත අදහස් කරන්නේ එතන අවකාසයක් අ රූපී තත්තින් මෙිදුනු අවකාශ ස්වභාවයක් අන්නේ අවකාසය එක අනන්තයි කියලා මෙයා ආකාසානංචායතන සමාධීන සවතිනු ආකාසානංචායතන සමාධීට ඉඩ පස්සේ ඒ ආකාසානංජායතන සමාධීත් ඉක්මලාගල්ලා ඊට පස්සේ එදැගේ ආකාසානංචායතන සමාධිය එයා අරමුණු කරගත්ති දැනගත්ත විඤ්ඥානයන්නේ එ මෙයා කල්පන කන මේ ආකාසානංචායතනයට වඩහා ඒක දැනගත්තු විඤ්ඥානය අනන්තයි එම් විඤ්ඥානයේයා සිත පිහිටුවගන්න මේ විඤ්ඥානය තමයි යනන්ත විඤ්ඥාණංචායතනය මේ විඤ්ඥානය අනන්තයි කියලා ඒ දැනගත්තු සිත අනන්තයි කියලා විඤ්ඥාණය අනන්ත ස්වභාවට එ සිත් මනසිකාරයොමු කරනවා මෙවා මේ අරුපහාචරතියන්න එතන රූපයක් එහම සම්බන්ධ වෙන්නේෑ රූපී සුභාවයක් සම්බන්ධ වෙන්නේ මත ඉම්බස්ය කල්පනා කරන මේ විඤ්ඥානයක් තියෙනවා හටගැනීමක් නැතිවීමක් එනම් විඤ්ඥානය හටගත්ත විඥානය නිරුද් වෙලාෑනොනම් නැති ෑනොන මුකුත්ම නෑන. හටගන්න විඤ්ඥානයයක් නිරුද්ධ වෙලායනොවනම් නැති ලෑනොන ම් කිසි දෙයක් නෑනේ මුකුත්ම නෑනී. කියලාට මුකුත්ම නැති කිසියක් නැති නත්ති කින්චීති. නත්තිකිංචීති කිසිවක් නැති ස්වභාවය? ඒකට මනස්කාරයුම කරන අන්න ඒ ස්වභාවයට තුමයි කියන්නේ ආකංච්ඥා යතනය කියලා. කිසිවක් නැති ස්වභාවය කිසිවක් නැති හිස් ස්වභාවේ හි සමකාසිට වඩා වෙනස්. අන්නේ ආකංචඥ්ඥායතන සමාධීයටය සොමාතිනෝ කංච්ඥා සමා. ර සමවානවා උප සම්බ අයන් ච්චිතාවසු ආකින් ච්ඥා චේතවි මුති අන්නොතන තියෙනවා අරූපී වූ රූපයක් නෑ අරුපී වූ ආකින් ච්ඥායතන චේතයි මුක්දේ හැබැයි මේක නිවන නෙවී මේ ආකින් චඥායතය නිවන නෙවී ඇතැම් මුූදවිය මේක නිවනකිල් හඳුනාගෙන හිටිය බුදුශාසනය බැහැර හැ ඇ තේරුම් නැතිදේ තමයි ඒ ආකින්චං්ඥායතනය අත්්දකින තමන් මෙහි ඉන්නවා කියනක් ආකංච්යයේ අත්්දකින තමන් මෙහි ඉන්නවා කියන යාට වැටුණේ නැති දෙයක් එක්ස බුදුර මේ බොස්ධ අන්නහ තේරුම් ගත්තා මේක මාසයන සැමෑ නිවන නොවී ඇඒ ආක්ය ආකින්චං්ය අදදකින තමන් මෙහි ඉන්නවා එ ඔන්න ඒ සමාපත්තියේ මොකදද ආකින්ච්ඥා ඇතන සමාපත්ති ආකංචඥා චීතූ විමුත්තිය එතු ඒ වෙනයි. ඉදවූ කතුමා චාාවසූ සුඥතා චේතූ විමුත්ති උපස්ස අහනවා අසමති මේ සුනඥත චේතූ විමුත්තිය කියන්න මොකක්ද ඉදවසූ බික්ක වූ අර්ඥ්‍ය ගත වවා රුක්කමූල ගතවා සුඥාගාන ගතූවා ඉති පටිසං චික්කති ආශිමත්න භික්ෂුව ආරන්නිකට ගියහෝ වේවා ගහක් මුලකට ගියහෝ වේවා සු්ඥාගාරයකට හිස්තැනකට ගියහෝ වේවා ඉති පටිසං චික්ති මේ විදියට එය නුවණින්විමසනෝ. සු්ඥමිදන් අත්තේනවා අත්තනී යේනවා ති ආත්මයෙන් හෝෝ ආත්මේයට අයිතිදේකං හෝ සු්ඥයි හි ආත්මේකින් හෝ ආත්මයකට අයිතිදේක හෝ සෝ්‍යයි කියලා එය නෝන විමසනවා අයන් මුච්චතාවසෝ සු්‍යතා චේත විමුත්ති ආශ්මත මේ තම සුඥතා චේත මු කරන් මේ විශේෂ දෙයක්ද යම් භික්ෂුව ආරන්නේකෙට මට හිස්තැනකට ගේල්ලා නෝනිින් කල්පනා කරනවා නෝනිිග මසනවාමදද ආත්මයකින් හිිස්නේද. ආත්මයකට අයිතිදයකින් හිස්නේද. මොකත්තා ආත්ම හිස්වෙන්නේ රූපය. බලන්න අනත්මලක්න සූත්‍රී බලන්නකෝ. අනත්මලක්කන සූත්‍රයේ බුදුරජයන් වහ දේශනා කනවා රූපම් භික්කවේ අනත්තා. එක රූපය. ආත්මයකින් තොරයි. අනාත්මයි. මොකද මේ අනාත්මයි කියර කියන්නේ ඒ සූතරිම අපට ගන්න පුළුවන්. රූපංච හිදම් භික්කවේ අත්තා අභවිස නයිදං රූපන් ආබාදාය සංවත්තීය. පුතිා දේශනා කරනවා මානනී රූපය ආත්මඋනානම් රූපම් භික්කවේ අත්තා අභවිස්ස. මානන රූපය ආත්ම වුණා නම් නයිදං රූපන් ආබාධය සංමත්තේය මේ රූපය ආබාතියක් පිණිස පවතින්නේ නෑ මේ රූපය ආබාධයක් පිණිස පවතින්නේ නෑ ලබ්බේතච රූපයේ ඒවන් මේ රූපං හෝතු ඒවන් මේ රූපං මාහෝසිීති බුදුරනා දෙශනා කරනවා ආත්ම වඋනානං රූපය ලබ්බේතච රූප රූපය ලැබිය යුතුව තිබුණා කොහොමද ඒවන් මේ රූපන් හෝතු මේ රූපය මෙසේ වේවා ඒවන් මේ රූපන් මා හෝසීති මේ රූපය මෙසේ නොවේවා කියලා මෙසේ වෙන්න එපා කියලා ලබන්න පුළුවංකම තිබුණා ගකුණානන්ද රූපය ආත්මඋුණාන යස්මාචකෝ භික්කවේ රූපන් අනත්තා මහනනි මේ රූපය අනාත්මයිද තස්මාරූපං ඒ නිසාම රූපය තස්මා රූපං ආබාදාය සංවත්තති මහ ඒ නිසාම රූපය ආබාධයක් ව පවතිනවා නචලප්පති රූපයේ ඒවන් මේ රූපංහොත්තු ඒවන් මේ රූපංමා හෝසිීති ඒ නිසා මේ රූපය මේ රූපය මෙසේ වේවා කියලා මෙසේ නොවේවා කියලා ලබන් බෑ. ඔකතම අනාත්මයි කිය කියන්නේ. අනාත්මයි කියගෙන මේ රූපය මෙසේවා මෙසේ නොවේවා කියලා අපිට ඕනු විදිර ලබන් බෑ. න්න රූපය හේතු සකස්සනකොට සකස් වෙනවා හේතු නැතිලෑකු නැතිවෙනවා. එක නිසා මේ අනාත්මයි තට මතගතියගන්න මේොටසසි ආමත්ම වැදගත් මේ රූපය මේ රූපය අනාත්මයි පුදුනාදේශන මේ රූපය අනාත්මයි බැරිවෙලාවත් මේ රූපය ආත්ම වුණා නම් රපය මෙසේ ලැබිය යුතු තිබෙනවා කුමක් කොයි විදිටද. මාගේ මේ රූපය මෙසේවේවා මෙසේ නොවේවාකර ලබන්න පුළුවන් වන්න ඕනි. නමුත් මහණ්ඩි මේ රූපය අනාත්මයි ඒක් නිසා මේ රූපය ආබාධයක්ව පවතිනවා මේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවාකෙන ලබන්න බැෑ මෙ එකකතුම රූපයේ අනාත්ම ස්වභාවය. නත් විදියි සංඥාාවත් වි සංස්කාරයත් විදිර විඤ්ාය විතිරමයි තු රූප වේදනා සං්ඥා සංකාර වි්ඥානකින පංච උපාදානස්කන්දය අනාත්ම සවභාාවෙන් දැකීම අනාත්ම වශයෙන් කල්පනා කිරීම තමයි මොකක්ද සු්ඥතාසය ජේතවයි මුත්ති කියලක කියන්නේ. එක ආත්මයකින් හිස් ආත්මයකින් සුන්්‍යයි. එනිසාම් මේ රූපය මම කියලා ගන්න බෑ රූපය මගේ කියලා ගන්න බෑ. වේදනාව මම කියලා ගන්න බෑ වෙතනාව මගේ කියලා ගන්න බෑ. සං්ඥා සංකාර විඤ්ඥාන මෙවා මම කියලා මගේ කියලා ගඩ බෑ. ඇයි මේවා හේතු සකස්වෙනකට සකස් වෙනවා හේත නැතු ලකු නැතිල න. රපයටට හේතුමකතා හාර. ආහාර සමුදයා රූප සමදියූ එන න ආහාර සකස් වෙන කොට ොකක්ද ආහාර කබලින්කාර ආහාර පස් හාර මනසංචේතන ආහර වි්ඥාන හතට මේ හාර හතර මෝනි රූපේට. එනං ඔන්න මේ ආහාර හතර කබලිංකාර ස්පර්ස මනෝ සංචේතනා විඤ්ඥාන කියන මේ ආහාර හතර සකස්සනකුට රූපේ හැතිෙනවා ඒ ආර වෙනස්සන කකළ රපී විනස්සලය නවා. ආහාර නති රූපය නැතිල න. එඒ එක ම නොවී. මගේ නොවී මට ඕනවිතියට මෙසේවේවා මෙසනවා කිය ලබන්න පවත්වන්න බෑ. එනං ඔන්න රූපය අනත්මයි. ඇයි අනාත්ම හේතුන්ගෙන් සකස්සෙනවා හේතු නැතිනවගේ නැතිෙන හේතු මට ඕනුර පවත්වන්න බැරිදීවල්. ඉරිපස්ස වේදනාව වේදනාවට හේතුවමකක්ද ඉස්පර්සයේ. ඉස්පර්ශයේ නිසා විඳී මහටගන්නේ එනම් ස්පර්සය හැදෙනකොට විඳීම හැදෙනවා ස්පර්සය වෙනස්සනකට විඳීම වෙනස්ව වෙනවා ස්පර්සය නැතිව නට විඳීම නැතිවෙලාෑනවා ස්පර්ශයයට ඕන විදිහට විඳීම තියෙනවා මිසක් මට ඕන විදිටට මේ විඳීම මෙසේ වේවා මේ විඳ මෙසේ නොවේවා කියල ලබන්ඩ බෑ එක හේතු ප්‍රත්තයෙන් හටගන්නේ එක හේතුකට ඕනෙ දිටට ගන්න එක එ ඒක මම එනම් විඳීම මම කියලා ගන්න බෑ හේතුවට ඔඕනු විද හැදින හේතු නැතිනරට නැතිවලන්න හිතු නසනට වෙනස් වෙනනවා ආන්නේ නං විදීම විඳම් ආත්මකින් හිස් රෝපය ආත්මේකින් හිස් එක මම කියනකින් හි වේදනාව මම කියනකින් හිස් මගේ කියින් හිස් එතන මක් නෑ එ මගේ කියන ස්වභාවයක් නෑ විදනාව තුළ. සඥ සංඥාවට හේතුවත් ඉස්පර්ශීමයි. ඉස්පර්සිය ඇදෙනකට සංඥාව හැදනවා ඉස්පර්සය වෙනස්ෙනකුට සඥාව වෙනස්ෙනවා ඉස්පර්ය ඇතිලකට සංඥාව න තිලේනවා. එන ස්ඥාවත් ඉස්පර්සයට ඕන විදි හැදන මිසක් ස්පර්ශය පවතිනකොට තියෙනවා මක්ම සංඥාව මෙසේවේවා මෙසේ නොවේවා කියර ලබන්න බැරික් සඥාව එ සඥාව එතන ආත්මේකින් හිස් සඥාව. මම කියල ගන්න දෙයක් නෑඒ සඥාව. එතන ආත්මිකින් හි සඥාව අන්න ශූ්‍යයි. සංස්කාර චීතනා ජීතනත්ති යෙමයි සංස්කාරයන් හේතුවක් නිසැ හැදින මකත් සංස්කාරය හේතුව ස්පර්ෂය. ඉස්පර්ෂයේ හැදිනකුට සංස්කර චේතන හැදිෙනවා ස් පරස න ෙන. ඒ මම කියලා ගණ්ඩ බෑ මගේ කියල ගණ්ඩු බෑ මේ සංස්කාර මෙසේ වේවා මෙසේ නොවේවා කියල ලබන්ඩ බෑ එනම් ඒ සංස්කාර ආත්මීකින් හිූ ආත්මිකින් සූන්නේ වි්ඥානය හේතුන් නිසා හට ගන්න එකක් මොකති විඤ්ඥානයට හිේතුව නම්රූප. නාමරූප නිසා හට ගන්න විඤ්ාන නාමරූප වෙනස්ස වනකොට වනස්ව නමරප තිිරන ල. එන ඒ නාමරූපෝල්ින් ප්‍රත්තින් හටගන්න විඤ්ඥානය මම කියලගන්න දෙ ඒ නෑ මගේ කියලගන්න දෙයක් නෑ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ට පවත්තන්න පුළුවන් සුභයක් යකි නෑ. ඒනඒ විඤ්ඥානය නාමරූපෝල්ට උමන විදිර හටගන්න එකේන එක ආත්මිකින් හිස්. කරූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්දයම ආත්ම වස්සීන් හිස් ආත්මයක් නෑ. ආ්‍ය ආත්මයකින් තොර බව ඒ සමාපත්තියක් විදිහට එය මනසිකාරයට ගන්නවා. ඒකට කියනවා සුඥ්ඥතා චේතූ විමුත්ති කියලා. සුං්ඥතාචේතව විමුත්ති. එතු යාගේ සිත පිහිටන්නේ ඒ අනාත්ම ස්වභාවී ඒ සං්ඥාවක්ක දිටියාපපුරුදුතු කරනවා. එක නැර අනාත්ම සංඥාව කියලා කියන්නේ. අනාත්ම සං්ඥාව අනිච්ච සඥා අනත්්‍ය සං්ඥා. ඉස අනාත්ම සං්ඥාවක් දිරපුරතු කරනවා. ඉතිරක ඒ තුළ සිත පිහිටනවා සමාපත්්‍යයක් විදියට සමවදින්ඩ පුළුවන් සමාපත්්‍යයක් විදියට එකට කියනවා සුන්්‍යතාචීත විමුත්ති කියන සුතාචීත විමු. එන සූ්‍යතාවේ කියනක මේ ලෝකයේ දැන් සමහර උදවය සූ්‍ය සූන්‍යය කියලා කියනකොට මේ ලෝකී සමහර උදවය හඳුනන සූන්‍යතාව හිස්පව කියක එකනව මේ සික් නැති හිස් පව කියන එක ඒකන මේ සූන්්‍යතාවය කියලා කියන්නේ බුදුර යන්නය ධර්මීතට සූ්‍යය කියලා කියන්නේ සූන්්‍යතාවේ කියලා කියන්නේ ආත්මයකෙන් හිස් ආත්මෝසිං ගන්න දෙයක් නෑ ආත්මස්වභාාවයෙන් හිස් කියන එකයි එතන සුන් නිතාවය කිය එ ඔන්න කිටතමයි කියමක්ද සුන්‍යතා චීතවි මුති කියලා. කතුමා චවසූ අනිමිත්තා චීතව මුත්ති ශමති නිමිත්ත චේතූ මුත්ති කියල කියනම ක්ද ඉදවසූ බික් වූ සබ්බ නිමිත්තානං අමන සිකාරා අනිමිත්තන් චේතූ සමාදිින් උපසම්පච්ජ විහෙරති අයන් මොච්චතාවවසූ අනිමිත්තා චේතූ විමුති. එනගොන් අනිිත්ත චේතූ විමුත්තිය කියලකෙන් මොගද සියලු නිමිතිම මෙනෙහි නොකර පිස කතා කරවිදිටම සියලු නිමිති මෙනෙහි නොකර අනිමිත්තය මනසිකාරය කිරීම. නිිත්තන් චේත සමාී උපසම්පච්චි විහිරදිී අනිමිත්ත චේතූ සමාධිය උපදවාගන වාසය කිරීම අපිස්සල කතා කලා ඒට කියනවා අනිමිත්ත චේතවයි මුත්ති කියලා එන ගොන්න චේතුයි මුත්තිය හතරයිමකදද අප්‍රමාන චේතයි මුත්ති අපමාන චේතවයි මුත්ති කියලකිවේ මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂ කියන සතරබ්‍රයක්ක්්ම විහරෙන අප්‍රමානව පැතිරවීම අප්‍රමාණෝ පැතිරවීම ඒක අප්‍රමාණ චේතූයි මුත්තිය එතර ඒ එකක් සේ ආකින් චංඥාචීතය මුත්තිකි ලැකවීම කදද ඉදාසෝබිකු සබබසූ විඤ්ඥාණංජායතනන් සමතික්කම්ම නත්ති කංචීති ආකින් චංඥායතන උප සපජ්ජ විිහිරිතිී. අ විඤ්ඥානංජායතනය කිව අපි අරූපහවචර දිහානවිදියට මු මාකාසානංචායතනය මේ අවකාසය අනන්තයි කිය මනසිකාරය පිහිටුවා ගෙන ඒක ඉක්මවාගේල්ලා ඒ අවකාසය අනන්තයි කියලා දැනගත්තුූ විඤ්ඥානය ඊටත් වරානන්තයි කියලා ඒක හිසිත පිහිටවාගන ඒ විඤ්ඥානය අනන්ත ස්වභාවයේ දෙව විඤ්ඥානයත් හටග හැට ගැනීම නැවීමත් වන එ ඒ විං්ඥානයත් ගන්න දෙයක් නෑ එතිනත් කිසිවක් නෑ ළගන්න තර ඒෙමු බැහැර වෙලා එය කිසිවක් නැත කියන නත්තිගින් චීති කිසිවක් නැත කියන එක එයා සමාපත්යකර පුරදු කරන. අන්නකට කියවා ආකින් චඥ්ඥා ජීතූ සමාපත්ති කිය චීතවිමුත්තිී කියල එ ගොන්නන්නේ එක වෙන මේ අක් තකොට එනම් අපමාන චේතවවිමුත්තිය ආකින් චඥ්ඥා චේතවිමුත්තිය කියනඕන ද දෙකක්තකොට ඉට පස සු්‍යතා ජීමුති කියල කිය සුන්‍යත චේත විමුත්තිය කියර කියෙන සූ්‍යයම සෝන්්‍යය ආත් භාවෙන් ෝන්නේ ආත්මෙන් සෝ්‍යය කියනෙකට ඒක වෙන හිතකොට අපමාන චේතය මුති ආකංචන චේතමුත්තිූත ේ සු්‍යතා චේතය මුති ඒතුන වචනමුලු මුත් වෙනස්ස අර්ථල් මුත් වෙනස් ද අවසානක තමයි අනිමිත චේත මුත්තිය එතකොට ඒකත් වෙනම එක. එනගොන්න වචනවලි මුත් වෙනස්ස ආර්ථය මුත් වෙනස්ස ඔවිදියට ඔයේ පරියායෙන් ගත්තාම් ඔ සමාපත්ති හතර පස කතුමෝ චවසු පරියාජෝයන් පරියායන් ආගම මේ දම්මා ඒ කට්ටා භ්‍යංජන මේ වනානං මොකක් දෙතුකට මේ තව පරිියයෙන් සල පිකිවන්නේ රිපුතු මරහත දෙශනා කලාන තව පරියායකන් ගත්ත හම ඒ වචනවලින් විතරක් වෙනස්ස නමුත් අර්ථන් එකයි කියලා. එමත් පරියා ඇත්තනවා කියෙන ඉපස මේ ම කොට්ි මාරතරන් වවාසන ඒ පරියාය මක්ද කියලාන්නේ ට රිපෘතු නත්න ත್රදෙනවා. රාගෝක අවස පමාණ කරනු දෝසෝ පමාණ කරනු මෝහෝ පමාණ කරනු තිෙක් කීනා සවස්ස භෙක්කුුණෝ පහිීනා උච්චින්න මූලා තාලා වත්තු කතා අනභාවකතා ආයතින් අනුපා දම්මා. යාාවතාකු අවසූ අපමානා චේතූ විමුත්තිූ අකුප්පා තාසන් චේතූ විමුත්ති අගගමක්කායති සාකප පනාකුපපා චේතතුව විමුත්ති සුං්ඥා රාගන සු්ඥාදෝසයන සු්ඥා මෝහේන මේටික ඔබට සමහට තේරුම් ගන්න ටි අමාරුවයි මඟට සලච්චි වී ඇත්මත් මටික ගැමරුයි තේරුම්ගට අමාරුවයි නමුත් ඔබ ඒගැන ගොඩාකොප හිතන්නතුවමටි අගන් ඉන්න එතකොට ඔබට ඉදිරියේදී මේ දේවල් ප්‍රෝජිනවත්වෙයි ඔබ ධරමේ දීනු කරගන අදදි මක තිතුරුමේ අර චේතවිමුත්ති හතර වචනවලින් විතරක් වෙනස් අර්ථීන් සමානයි කියන්නේ මොකක්ද කොයි පරි අය දෙකෙන මේ කියල දෙන්නේ යන්නේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ. උ දෙශන කර රාගෝකූ අවසෝ පමාණ කරනු. ආශ්මත්න රාගය පමාණ කරනයි. ඉහැන පමාණ කරනයි එකගින් රාග උපදින්නේ පමාණ කරන වස්තුෘතික්. එකනැ නිමිති පීටන්නේ හැරි? එතකොට පමාණ කරන දෙයක් එක්ක තමයි රාගී උපදින්නේ. දේශය උපදින්නේ පමාණ කරන දෙයක් එක්. මෝහය උපදින්නේ පමාණ කරන දෙයක් එක්. අපමාණ දෙකක් එක්ක නෙවෙයි. අප්‍රමාණ දෙයක් එක් නෙවෙයි. පමාණ කන තිය කීනාසවස්ස බික්හුුණෝ රහතන් වහන්සේට මේ පමාණ කරන දේවල් ප්‍රහාණය වෙලා තියන්නේ එක තිය කීනාශවාස භික්ුණු පහිනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයති අනුපපය දම්වා. මේ පමාණ කරන දේවල් පමාණ කරන දේවල් අර රහතන් වහන්සේට පහීනයි උච්චින්න මූලා මුල් සිදුනවගේ තාලාවත්තු කතා තල්ගහක කරටී කරනවාගේ අනුභාව කතා ආයතින් අනුපා දම නැවත නූපදන සත්වයට පත් වනා නැවත උපතින්නේ රහතන් වහස මොකක්ද අර පමාණ කරන දවල් එතකොට ඒනි රහතන් වහන්සේට පමාණ කරණයගෙන් රහතන් වහන්සේට අර ඇසින්දකින රූපයි නිමිති නේ පහි නිති පාත් අනිත්්‍යමාාත්තික්ක නිමිති නෑ හතන් වහන්සේට අට අරඒ පද නිමිතිත්තික් තමයි නිමිත්තක ැහමලා ප්‍රමාණයක් ව න පමාණ කරනයි නමත්ත එතර එක ාග පිහිටනවා දේශය පිහිටනවා මොහේ පහිටනවා නික එතිකොට රාගයන සාප්‍රමාණ කරනයි දේශයේ ප්‍රමාණ කරන මහේ ප්‍රමාණ කර රහතන් වහන්සේට මේවා පහනයි.ඒ පමාණ කරන දවල් රහතන් වාසට පහහිනයි. යාවතක අවසු අපමාණ චේතූ විමුදධයෝ. තු රහතන් වහන්සේට පමාණ කරන දේවල් විමුක්තනයද එවලින් ප්‍රහීන නිසා. රහතන් වහන්සේට අර පමාණ කරන දේවල් ප්‍රහීන නිසා. රහතන් වහන්සේගේ අ ප්‍රමාණ කරන දේවල් ප්‍රහීණයි කියන අර්ථය රහතන් වහන්සේට කියන අපමානයි කියලා. ඒ රහතන් වහස ඇතු අරර්ථීනෙවෙී මේ මෛත්‍රී කරුණාමුල්තාව උපෙක්කා කියන ඒ අර්ථීන්ෙවී මෙතන තියන්නේ. අප්‍රමාණ කියන වචනය රහතන් වහන්සට පාවිච්චි කරනවා රහතන් වහසේ තුළ අර පමාණ කරන දේවල් වලින් විමුක්තයි. ඒ ප්‍රහාණයි කියන අර්ථීන්. එස එතන තින වෙන අර්ථයක් එෙනම් අර ප්‍රමාණ කියීනකට. ප්‍රමාණ කරන දේවල් නෑ රහතන් වහන්සේට. අකුපා තාසන් චේත විමුත්තිය අකමක් ඇති. අන්න ඒ අපමානණ චීතූ විමුතියක කෝප්පි වෙන්නේ. නැවත රහතන් වහන්සිට ඇති වෙන්නේ. නැවත රහතන් වහන්සට ප්‍රමාණ කරන දේවල් ඇති වෙන්නේ. කෝප්පිය වෙන්නේ. නැතිවිලා යන්නේ රහතන් වහන්සිට. අන්න ඒ අපමාන චීත විමුත්තිය එක අකෝපියයි ඒ චේතෝ විමුත්ය චේතෝ විමුත්ති අතරින් අගගමක් කායති අග්‍රයි. අකෝපපිය චීතෝ විමුත්තියක්ක දට අකෝපය චේතෝ විමුතියක්දට ඒ චේතවිමු අ චේතෝ විමුත්ති අතරින් අග්‍රයි අගගමක් කායති සාකෝ පනාකුප්පා චේත විමුති සු්ඥා රාගයන සුං්ඥා දෝසයන සුඥ්ඥා මෝහේන ඒ චේතූ විමුත්තිය රාගිං සූ නැයි දේසි සූැයි මෝහිං සූන්යැයි. රාගදේශ මෝහනෑ රාගදේශ මෝහ නෑ ඔන්න ඒ අර්ථීන් අපමාන චේතූ විමුත්ති කෙනක. එතර අපමාන චේතව විමුත්තිය කියලා වෙනමර්ථයක් තිනවා ඒ අර්ථීතමයි ඒක මේ රාජගදේසුම ප්‍රාණය නොකරපු කෙනෙකුටත්පුලුවන් මන් දැන් බුද්ධශාසනය බැහරවත් කළ බුද්ධශාසනයෙන් බැහැරවත් පුදසාාසනයක් නැතිකාලයක බෝෂථාණන් වහන්සේ ජාත කතාවර තින බෝස්ථානන් වහන්සේ මේ මෛත්‍රී සහකත චේතවයමුක්තිය. ඊට පස්සේ කරුණා මුදතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ අප්‍රමාණ දියුණු කර ලාතියන දුණු ක බම්බලව ඉපතිජාතිය වාර අනන්තයි. මල ඉදි තින ර නන්තයි ද ඒක ඒ අර්ථී අපමාන චීතක මුත්තිය න. තු මෙතන අපමානචේතව මුත්තික අර්ථ වෙනයි මෙතන අපමාන චේතක මුතියකලාලෙන අර ප්‍රමාණ කරන ධර්ම රාගදේශමෝහ පිහිටන ප්‍රමාණ කරන ධර්ම නෑ රාතන් වහන්සේට ඒවා ප්‍රහීනයි ඒ අර්ථීන් මේ රහතන් වහන්සේ ගැර ප්‍රමාණ කරන ධරම නෑ කියන අර්ථයෙන් රහතන් වහන්සේ අපමාන චේත විමුත්තියෙන්යි. ඒ අකෝපියයි අන්නේ අකෝපපිය අපමාන චේතූ විමුත්තිය රාගෙන් සූන්්‍යයි දවේශෙන් සූයැයි මෝහින් සූන්නේ ඔන්න එකඔබ මතකතිය ගන්න ඊට පස්සේ ඊලග්‍රතියන කද ඔය අපමාන චේත විමුත්තිය ඉළඟට තිනවා ආකින්චඥ ආකින්චඥ චීත මුති රාගෝකු අවසෝංචනෝ දෝසෝින්චනෝ මෝහෝකිංචනෝ තේ කීනාසවස්ස බික්කුණෝ පහිනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා අති අනුප්පාද දම්වා ජාවතාකූ අවුසෝ ආකින්චඥා චේත විමුත්තියවෝ අකුප්පාතා සංචේතව විමුය අගමක් හඇත්තිී සාකෝ පනකුපා චේත සුං්ඥාරාගන සුංඥාදෝසයෙන් සුංඥා මහන කඔට නොත් මංදන්න ඔබට එකටම තේරුම්ගන් මේ කොටස් තේරුන්ගන්න අමාමර වේ කියලා හැබැයි කමක්නෑ ආපහෝ කියන්නේ ආගෙනඉන්න මද මේ දේශනාව තියෙන මේ කොටස්ද මේ මහවිදල සූත්‍රයේ මේ දේශනාව තිෙන කොටස් ම කොටස්ස නොකරන්නත් කල්පන කළ මක්නෑ මේ කොටස්ස අපි සම්පූර්ටම දේශනාව සම්පූර්ණ කනොකින් දද මික් කරන්නේ. ඔට මේ දේශනාවේ මහවිදල සූත්‍රී මුල් කොටස්සපට වැදගත්තුනාන. ඇරි ඒසාල් දහම් කොටස් අපට මේ අහුනානේ මහවිදල්ල සූත්‍රී ඉතුර මේ කොටසත් මේ දේශනාව තියෙනවා. තියෙන කොඩස්තම එට මේ කියා දෙන්නේ සමහට දැංගවපටක ප්‍රෝජනයක් දැතිවෙන්න්න පුළුවනි හැයි මේ දේශනව සම්පූර්ණ කරමුම අපි මහවි දල්ල සූත්‍ර සම්පූර්ණ කරමු ඉවගේමමටිකඔප අහරතියාගන්න ඔබ ටස්සරහට වැදගත් ඒේවිකන අර්ථී මම්මික කරන්න රාගෝකු අවසෝකින්ං්චනෝදැන් අර ආකංචඥ කියලා කියන සමාදියට ආකංචඥන ඒ චීතමති සමවාදීන්නේ නත්ති කින්ංචීති කියරන්නේ කිසික් නැත නර්තයන්නේ නත්තිකංචීති කිසිවක් නැත කනර්තින් රාගුවකෝ අවසෝකංචනෝ රාගයේ පිහිටන්නේ රාගිය තියන්නේ කිංචනෝ තියනදීක දෝසෝකිංචනෝ දේශය තියන්නේ තියන දීක මෝහෝ කංචනෝ මොහයේ තියෙන්නේ තියන දීක තිය කීනසවස් භික්කුණ වූ පහින්න උච්චන්න මූලා තාලාවත්තුකාතා අනභාවගතා ආයති අන ුප්පාත දම්වා රහතන් වහන්සේට කී නාශ්‍රව භික්‍ෂුන් වහන්සේට රාතන් වහන්සේට පහිනා මොකත් තියනදී කිංචන රහතන් වහන්සේට පීටන දෙයක් නෑ තියන දෙයක් නෑ රහතන් වහන්සේට රූපය තිය නොදන. වේදනවී නොද සංඥාවති නවද නෑ සංස්කාර වි්ඥාන නෑ ප්‍රහේනයි රහ වසේ ඇස තියනවද නෑ ඇස ප්‍රහනයි කනතියනවද නෑ නාසේ දිවකය මනස න ප්‍රහේනයි ඇස නිරුද්ධ වෙලා රූප වලන ද බලන. වි අප වේදනාව ප්‍රගයිනයි විදනව නිරුද්දයි රහතන් වහන්සේ කන ශබ්දහන්න අනෝ හැබැයි කඩ නිරුත්තයි රහතන් වහන්සේ ගද සුද වි විදින හැයි නාසය නිරුත්තයි එන්න පවතින දේවල්න කිංචනනෑ රාගෝකු අවසෝකංචනෝකිංචනයක් නම් එක් කිංචනයක් තුළ රාගිය තියෙනවා. රාගියම කිං්චනයක්. දෝසෝකිංචනෝ දේශය තියනවා කිංචනයක්. මෝහෝකිංචනෝ මෝහය උපදිනවා තියෙනවා කිංචනවල්. තේ කීනාසවස්සභෙක්කුුණෝ පහිනු උච්චන්න මූලා තාලාවත්තුකතා අන භවකතා ඇතිං. අනුපපාති දම්මා රහතන් වහන්සටම මීදීවල් උච්චින්න මූලා පහිතා උච්චින්න මූල මුල මුල්ලිම් මුතුරලා දාලා. තාලාවත්තු කතා තල්ගහක කරටයක් කරනවාගේ අනභාාවකතා ආයතින් අනුපපාද දම්මා නැවත උපදින්නේ හරි නැවත උපදින්නේ මුළුම නිින් වැඩැති වෙලා කියල්ලා ච අතන නත්තිකින් චීතිකී වෙනම එකක් ආකංච්ඥ ඇතන සමාධයේ නත්තිකින් චීති කියලකිව වෙනම එකක් ඒකයි මේකයි එකනමීය අරක වෙනම එකක් ඒ මොකද අර සමාධි මට්ටමක් එතන මගසලකිවේ කිසිවක් නැත කියලා දකින කෙනා මෙ හෙන්නවා ඒයි බෝස්ධාණන් වහන්සේද ආලාන කාලාමලඟට ගිහිල්ලා ඒ ආලාර කාලාම මේ ආකංච ්‍යාතන සමාධික්ව උපදවා නීට නන්නේ ත එතිනති ඉග ගත්තන බෝස්ධාාවන් වහසේක ඒක නිවන නොවේ කියලා අත හැරේ ඒ කිසිවක් නැත කියලා ඒ සමාපත්තියට සමාධීයට සමවදින මමම හහින්නවා මම නැති වෙලාන්නේ ැ වෙලා ඒක සයිකතහ එක වෙනම එකක් ආකංචය මෙතන නක්ති කංචීති කියන එක මයි මේ කංචන නෑ මේ කංචන කියලකිවවේ එතන ඒ කිංචන කියලකිවවේ රහතන් වහන්සේට මමත් නෑ මගේත් නෑ මගේ ආත්මයත් නෑ ඇසත් නෑ රූපත් නෑ ත් ශප්තත්න නාසියත්නෑ ගඳසුවදත්න දිවත්න රසයත්නෑ කයත්නෑ පහසත් නෑ මනත්නෑ අරවුණුත්නෑ දොක්කොම නිරුත්තයි හැබැයි රුප බලනු ශප්තහනු නාසිට ගඳසුඳු විදින දිවට රස දැනනෝ කයිම් පහස අත්තිනෝ මන හිතන ඇැ එක්කම ලි රුත්තයි රගපු පාදනස්කන්දේ නෑ වේදනව පාදනස්කන්දේන සං්ඥා සංකාර වි කිසිවක් නැත ඒ අර්ථය වෙනයි නත්තකින් ජීත කිය එක අරර්ථය වෙනයි එත මෙත නද රහතන් වහන්සට අන්නේක නිසා රහතන් වහන්සේ ගේ අර පවතින කිසිවක් නැති නිසා රාගේ පිහිටන්න තනක් නෑ. නිසා රාගය ප්‍රහේනයි. දේශේ පිහිටන්න තනක් නෑ දශ ප්‍රහිනයි. මෝහය පිහිටන්න තක් නෑ ම ප්‍රහේනයි. ඒ අතින් ඒ ආකින්චඥ්ඥ ආකින් චඥ්ඥා චේතූ විමුක්තිය. රාතන් වහන්සේතුළු තියන එක. අරර්ථය නෙවී. යාවතාක අවුසෝ ආකංචංචාන් චේතෝ විමුත්තියෝ අකුප්පා මේක කෝප්පය වෙන්නේ. අතන්න ආකින්ච්ඥ චේතෝ විමුත්තිය. එතන වේ සමාතිය ඒ සමාධීෙන් බැරුණට පසගෙන තිරෙනවා. කිසිවක් නැතිෙන එක නෑ ආපෝපීව සාමාන්‍ය ලෝකයේ. හැබ මේ චේතව විමුක්තිය මේ චේත විමුත්තිය රහතන් වහන්සේ නැවත අයි මේම පිහිටන්නේ. රාගේ ඇතිවෙන්න දෙයක් රහතන් වහන්සේ තුරු පිහිටන්නේ ආපහු එකසම එක අකු ප්‍යයයි අකුප්පා තාසං චේතව විමුය අගමක් කා ඇති තු මේ චේතව විමුත්තියත් අකෝප්‍යයි මේක මේ ආකංච චේත විමුතිය එක සත් චේත විමුත්තිය අත රග්‍රයි අකෝප්්‍ය චේතව විමති. එනම් ඒ චේතව විමුත්තියත් සසාකෝ පනාකුප්පා චේතව විමුත්ති සු්ඥා රාගීන සුන්ඥා දෝසයන සුඥා ෝහෙන මේ චේත විමු මත්ති අකෝප්‍යයි මේක ඒ අකෝප්‍ය චේ මුත්තිත් රාගීන් සූන්නේ දවිසින් සූන්නේ මූහින් සුන්නේ. ඉස්සර ේතුති ඒ චේතතු විමුතියති ොක් ේති අපමාන ි ඒ අත් රගි සුූය දවවිශසූන්ය මොහිසුන්නේ මේකත්න රාගින් සුය දවේසිින්සූන්නේ මෝහිසූන්නේ මේකින් ච චේත මුත්න් එ ගීතික අර්ථ වසින් සමාන රහතන් වහන්සේගේ අර්ථ වසිෙන් සමානයි වචන දෙකක් නො තර්ති සමයි ඇසල්ලගේ වචනත් වෙනස්ස අර්ථත් වෙනස් දැම්ක වචනත් වෙනස නමු අර්ථන් සමානයි ඊලකක රාගුකු අවුසෝ නිමිත්ත කරනු ආශ්මත්මි රාගිය නිමිත්ත කරන නිමිත්ති තුළ පිහිටන් එලහගේ. සැල් අපි කතා කල දැන් ඔබට රුවන් නිසය කියලා කියනකොට අහන් ලැබෙනකොට රුවන් නිසය කියල මවා ගඩ තියක්ති නනිමිත්ක්. රුවන් ලනිසය කියන වචනය ඇහකොටට නිමිත්ක් මවාගඩ තියනවා. තු ඒ තුළ රාගදේශ මහ ප පිටනවා. ඒ නිමිත තුළ ඔබට රුවන්ගල සෑගෙන ආසාක් ඇතින්න පුළුවනි ආදරයක් ඇතිවන්න පුළුවනි ගෞරුවයක් ඇතිවන්න පුළුවනිි ව ව අන්‍ය රුවන්ගට සෑකිලම් අතක්ගනකට තරක්කන්න පුළුවනි හ. එතකට මේ මීතිීවල් පිහිටනවා නිමිතිවල්ල. ඔබට අම්මා කියන සබ්දයහනෝ අම්මා. අම්මකින බ්දයනකට නිමිත්තත් යනවා අම තක කරගන්න නිවිිත්තත්ති නවා ඒ නිමවිත්ත තුල රාගදවේශ මොහොතියනවා නිමිතිවල් රෝපයක් දකිද්දිී ඒ රූපය තුළ නිමිති තිෙනවා තැපිතුම් ඔබ දකින්නවා රෝසමලක් එ රෝසමලක් කියන රූපය ඔබ දකිද්දිී ඒ රසම කිය දකින්නකොට ඔට රෝසමල් මක් නතර ඔබට පුළුවනි ෙන් රෝස මලත්තෙක් මේ රෝසමල අරට වඩා ලස්සනයි. එම අරට වඩා කැත්තයි. මේ රෝස මලන තක පින ද රෝ මල්ල කිය කට නිිතත් රෝසමතික පින ක් පිපිල්ලා ඔන්තට පෙති විහිදන එකක් රෝසමල කියලා කියන්න එ පිපිල නෑනි. අන නිමති ත නිමිතිත් එෙක් තමයි ඒ රාගදේශම පිහිටනවා නිමිතිත්තෙක්. රාගෝකෝ අවුසෝ නිමිත්ත කරනු. දෝසෝ නිමිත්ත කරනු. මෝහෝ නිමිත්ත කරනු එනම් රාගදේශමෝහ නිමිතිත්තක්ක පිහිටෙන එකක් පිහිටන්. තේ කීනාසවස්ස බික්කුණු පහිනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාවකතා යිතින් අනුප්පාත් දම්මා. රහතන් වහන්සේට නිමිති නෑ. රහතන් වහන්සේට නිමිති නෑ නිමිති ප්‍රහිීනයි. කීනාා සවභික්කුණු පහහිනා ඒ නෙමිති රාග දේශ මෝහ පිහිටන නෙමිති ග්‍රහතන් වහන්සේට ප්‍රහේනයි. මුල් සිඳිලා තාලාවත්තු කතා තල්ගහග කරටය කැරන වගේ අනභාවක තායිතින් අනුප නැවත පිහිටනෑ සම්පූර්යම ප්‍රහහින වෙලාගඉල්ලා ආය මතු වෙන්නේ මොකදද නිමිති එකන් රහතන් වහන්සේට අම්මමා කියලා කියනකු අම්ම මතක්වවෙ ඇද මතක් වෙනවා රහතන් වහන්සේට අම්ම සොයාගෙන යනවා අම්මට උපකාර කරනවා හැබැයි නිමිතිනේ කාරි පුතුමු දෙයක් මිස්සලච්චවා නිමිති පිහිටන්නේ නිත්‍යය සඥාවත්ක් රහතන් වහන්සේට නිත්ති සඥාවනය අනිත්‍ය ඒ ඇසින්දකව රූපී නිරුත්ත වනා තිකට රහතන් වහන්සේ සිහිය තුළ නුවන තුල සිහිනුවන තුළ වාසය කරන්නේ. අම්ම සොයාගෙන යන්නේ රහතන් වහන්සේ අම්මට උපක අම්ම කියන කියනකට රහන් වසේ අම සයාගෙන යන්න්න බුරයන් වහන්සේ වැඩි තමන් පියරජ්ජුරු හොයාගෙන පීරජ්ජර මන්න්නස්සන්න හොදේ තමන්ගේ පියරජිරුවන්ට ධර්මේ දේශනා කරන්න භාගත වහස් වැඩි. එතර තාත්තා කියන්නේ එක පියතුමා කියන්නේ සංඥාව නැත්තංක. ද වලන්න කොද හැපැ නිමිති නෑ රි අමුුතු තත්ත්ය නිමති වලින් නිදහස් ඒ අවබෝධී තුළ අවබෝධය තුල එ නිමිති නෑ. එ රහතන් වහන්සේට නමිති සම්පූර්ණින් ප්‍රහාණය වෙලා. යාවතකු අවසෝ අනිමිත්තා ේත විමුත්තියෝ කුප තාසං චීතූ විමුත්තියක්ගමක් අඇති එනම් ඔන්න මේ රහතන් වහන්සේට මේ නිමිති නැති නිසා රාග පිහිටන්න තනක් නෑ දේශයේ පිහිටන්න තනක් නෑ මොහේ පිහිටන්න තනක් නෑ එහෙනම් රහතන් වහන්සේ මේ අනිමිත්ත ජීතූ විමුක්තිය මේක අකුප්පා අකෝපයයි කෝප වෙන්නේ නැතිවිලා යන්නේ වෙනස් වෙන්නේ සැලෙන්නේ. එතට ඒ අති මේ අකෝප්පි වූ චේත විමුක්තියක් ක්‍රාගදේශ මෝහෝලින් තොර වූ චේතතු විමුක්තියක් ඒ අති ඔන්න මේ අනමිත්ත චේත විමුත්තිය අගමක් හඇති. විච්චේතු විමුතිින් අතර අග්‍රයි. සාකෝ අකුපා චේතව විමුත සුංඥාරාගීනෑ. සුංා දෝසීන සුන්්ඥා මෝහේන රාගීන් ෂූයැයි දවේසිීං සූ්‍යයයි මෝහින් සූන්යැ රාගදේශුම සූන්්‍යයයි නම් බලන්න එතකොට මේ කිත්තිබුුණු අර අපමාන චේතයි මුතිය සුන්ඥා රාගන සුන්ඥා දෝසින සුඥා මෝහේන ඒත් අකෝප්‍යයි එකක් ජේතු මුති අතරන අග්‍රයි රාතන් වහන්සේ තුළු තියන එක. ඊට පස්සේ ආකින්ච්ඥ චේතවවි මුත්තිය තුර මේකත් රහතන් වහන්සේ තුළ පිහිි ආකින්චඥ චේතවයි මුෘතිය ඒක රාගෙන් සූය දයිසිෙන්සූ්‍යයයි මෝහින්සූ්‍යයි අකෝප්‍යයි ජේතුමුත්්‍ය අතර අක්්‍රයි ඊට පස්සේ අනිිත චේතවවිමුත්තියත් රහතන් වහන්සේ තුළ පහිටි අනිමිත්ත චේතවවිමුතිය රාගෙන් සූන්‍යයි දවේෂන් සූන්‍යයයි මෝහිෙන් සසූනයයි අකෝප්්‍යයි චේතමුත්තිය අතර අක්්‍රයි. අතින් බලන්නකොටට මේවා එක මමාර්ථයක් රහතන් වහන්සේ තුළ පිහිටටේ මේ චේත මුති ගතුළ මේවා එකම අර්ථය ශූ්‍ය ේතමු සන සූන කෝමටත් රහතන් වහන්සේ තුළ අර සුන්ජත චේතව මුති තියෙනවනි ආත්ම භාවිකින් තුර ආත්මයකින් සූන්‍යය නක හතන් වහසේ තුළ ඒ චේත මුති තියවවා ආත්මයක් න් වාසිට එනම් ඔන්න මේ චේත විමුති හතරම වචනවදිහට වෙනස් නමුත් ආර්ථී රහතන් වසදුරු පිහිටියට පැස්සේ ආර්තිීං එකයි ඔන්න ඕ කියනවා වචනමලින් වෙනස්ස වචනවසින් වෙනස්ස නමුත් ආර්ථීන් එක වූ ඒ පරියාය ඔ. එ අපි මහා වේදල්ල සූත්‍රයේ අපි මුලයි නම්ම කතා කරලා දේශනා මංනිිතන්නේ දාහතර කින් නිිතර වගේ අප මේ මහා වේදල සූත්‍රී කතා කළා ඉතින් ඒ ඔබට මංහිතන්නේ වැදගත් දහම් කොටස් සහුවෙන් නැති ඔබට එතරම් වැදගත් දැනට වැදගත් නැති දහම් කොට සහුවෙන් නැති ඒ සීරු දහම්කොට භාගතනාසික ධර්මයයි ඒ රහතන් වහසෙලාගේ ඒ සාකච්ඡාවට බඳුන්න්නු ධර්මයයි එන අපිට ඒ ධර්මය කවදාහරි උපකාර වෙනවා අපි නිනිවන් මගත්දියුණු කන යන ගමනට කවදාහරිමයේ ධර්මය උපකාර වෙනවා එක නිසා ඔබට ඒ ධර්මය ඔබ නැවත නැවතහන්න හොට මතකතියාගන්න නෝනින් කල්පනා කරන්න නොතේරණ කොටස් තියන්න පුරුවනිී නොතේරන කොටස් එහෙම පැත්තකින් තියන්න ඒ ගැන ඔබ දුොන්නස් සඇති කරගන්න පා ධර්මය ගැඹුරුයි ධර්මය ගැඹුරුවී ඒ භාගත ශම දේශනා කරන්න මේ ගම්බිහිර ධර්මයයක් කියලා ධර්මය ගැඹරු ඒක නිසා ඒ ගැඹුරු ධර්මය අපි ටික පාටම තේරෙන් ඇැතිවන්න පුරුවනිි. එහම තේරෙන් නෑකීර බාගෙතනාසගේ ගිනන්ටිපාකලකවිනෑන සේගරන ගන්නකවා යම් දවසක ඒ ධර්මිය අපට තේරේවී එනම්පින්වත්නී අප මේ දේශනා ගන්නාවෙන් කතාකරු මහා වේදල්ල සූත්‍ර දේශනාව අදපී දේශනාාවෙන් අවස වෙනවා. නොමුත් අපේ විදර්ශනා දේශනා මාලාවා සංවෙන නෑ අපි සහට තවස් සූත දශනා කහිපයක් කතා කරන්න බලාපොෘත්ව වෙනවා. එනං ඔබ හොඳට මේ දේශනා ශ්‍රවනය කරමින්. නැ පුත්තහන්සේ කියවමින් ඒ දේශනා තේරුම්ගන්න නුත්සා කරන්න. ඔබ නැවත නැවතත් මේ දේශනා ශ්‍රවනය කරද්දිී. ඒ දේශනා තින්දාම් කරනු අපට යම්මට්ටමට තේරෙන්ඩිට තියනවා. එ නංඟ ඔබා පැහැමතිනාට මේ උතුම් ධර්මය ශ්‍රවනය කරලා. ධර්මය දට නුවනින් කල්පනා කරලා අප හැම දෙනනාට මේ ගෞත බුදුසුනී උතුම් චතුරාරි සද්ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදාවිත් වාසාදු සාදුසාදු පින්ත්නේ අද දෙන විදර්ශනා සඳහම් දේශ නව සඳහා අනුග්‍රහය දරන්නේ පොළොන්නරුව පළුගස් දමන සේනානායක මාවතයේ, අංක අසු අට දර නිවසයේ පදිංචි, කේජී පේමා සමරතුංග උපාසිකා මාතා විසින්. ඒ පින්උතු මේ උතුම් දේශනාවට අනුග්‍රහැදරලා ධර්ම දාානමය පින රැස්කරගත්ත මා මේ උතුම් ධර්මය ඔබට කියාදිලා ධර්ම දේශනා මේ පින රැස්කරගත්තා ඔබ හැම දෙනා මේ උතුම් ධර්මයශවනය කරලා ධර්ම ශ්‍රවන මේ පින රැස්කරගත්තා. අප සීරතුනා එක තුලා මේ රැස්කරගත්තුූ සීරුපිං. ලි නො දන්කනු පින්කම රුම දෙවියන්ට පොලවවාසි දිවියන්ගේ පට්න අකිට බමලෝ දක්වා වැඩ සිටින පිංකම සීරුම දෙවියෝමේ පින් දැක බලලා සතුරසිතින් අනුමෝදං විත්වා අනමෝදගමිත්වා දෙවියන්ට ද බහබහා චතුරාරි ශද ධර්ම අවබෝධ කරගන්න වාසනාව උදාමිත්වා. ධානී ධර්ම දේශනාවට අනුග්‍රහහි දරපු පින්ංහතුන්ගේ අරමුණක් වෙලාතිබෙනවා ගේේජී ප්‍රේමමා සමරතුංග මෑනියන් නමින් මේිය පඩ්ලෝගිය සමරතුංග ස්වායයිපුරුෂයාට සහ මේ පඩලෝගිය මෑණියන්ට පින් අනමෝදන් කිරීම එතින් ඒ නම් සඳහන් කළ ඒ ඥාතිනොත් දායකතෙරූ පින්වතුන් නමින් නන්න අයිරුම් උදව්පකාර කළ සීලු පින්ංහතුන් නමින් නැසීම මේ පඩලෝගගේ සීරුවම ඥාතීතමිත්‍රාතින්ට මේ පින් අනමූදන් මිත්වා පරලෝ ජීවිත සූපත්වෙත්වා සැපවත්වෙත්වා සංසාර්දුකින් අත්මි දෙෙත්වා ඒවගේමගේ ගුරදයෝත්තුම පංහත් ලක ස්වාමන්හසට මේ පින් අන ූදන් මේවා නිදුක් නිරෝගී සූපත්භාවී සැලසේවා මේ ගෞතු උබුදුසසුන උතුම් චතුරාරිසත් ධරම අවබෝධ කරගන්න වාසනාව උදාවීවා. කල්හාරි සමරතුංග දීනයට සහ ප්‍රදීප් මලින්ද ඇගේ ස්වායෙන් පුරිුසියාටද මංජුල සමරතුන්ග පොතනුවන්ටද සහ රිසර ලක්වන් මොනුපුුරා ඇතුළු ඒ පින්ත් සීරු දෙනාට දුක්ට රෝගී සපත් භාවේ ප්‍රාත්නා කරනවා පේමා සමරතුන්ග මෑනියන්ට මේ ගෞතුම් බූස තුළ දී තුම් චතුරාශසත් ධරම අවබෝධට මේ පිණුපකාරවෙත්වා දායකත දැරූ පොළොන්නරුව පැකුම් යන මහම වනා භහාව නසපුට නිරන්ත්‍රයෙන් සම්බන්ධ වන මේ පින්වතුන්ටත් එම පවුල්ල සියලු දෙෙනට නන් අයිරු දෞපකාර කළ පින්වතුන්ට නිදුක් නරෝගී සූපත් භාවය සහ උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිනිසත් උතුම් චතුරාරිසි ධර්මය අවබෝධ කිරීම පිරිත් මේ පි නපකාරමත්වා පිංත් දේශකයන් වහන්සේටත් මහම වනාවාසේ සීලු පින්ංවස්වාමින්න් වහසලා ඇතුළු ගෞතුම් බුසුනේ පිළිවෙත් පුරුණන සීලු පිංවස්වාමන් වහන්සේලාටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධාකාරය මන්ලේ සීලුම දෙනාටත් මේ පින් අන ූදන් මෙත්වා ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන් සීරූම දෙ නාටත් ඔබප හැමදනගේ ගුරුවර දෙමාපය ඥාතේ තු මිත්‍රා දින් සීරූමති නාටත්ම පි ගන මුූදන් බිත්වා නිදුක් නිරෝගී සූපත්භාවය සැලිසිවා මේ ෞතුන බුසුනේ උතුම් චතුරාරි සත් ධර්මයාව බෝධ කරගන්න. හැම දෙ නාටම වාසනාව උදාාවත්වා සාධසාදුසා හැමද නාටම තිරවන්සරණයි. नमो बुद्ध है